We have Captain Dasun Shanaka, who won the series, who led the team to win the series, and who's going to ask the first question. I can see Ranjika, you can ask. Oh, Dasun, Supatana, Tanaka, Jack Grane. What is the act that I know? Charitas Lanka Pelsua, me, Oglanga Captain again, Oya, me, Uda Vata, Sakasaladina Kila, players that are equivalent to Express Karagan. අපි එක දකින්න අපි හොඳටම දකින්න ඒක ඉන්දියන් කණ්ඩායම. විරාට් කොහලි වාතාවරණය හදලා තින්නේ තම තමන්ගේ හැමෝටම කියලා තින්නේ හැමෝම මැච් වෙන කෙනෙක් කියලා. ඒවා ඒ වගේ ස්ට්‍රැටජි එකක්ද ඉම්ප්ලොයි මේ ඇප්ලයි කරලා තින්නේ අපේ ටීම් එකට. ඔව් ඇත්තටම චැලෙන්ජ් එකක් නෙමෙයි මම දීලා දෙන්නේ මම හිතනවා ඒ කියන්නේ එක එක්කෙනාගේ උපරිමයට අපිට එන්න පුළුවන් නම් ඒ කියන්නේ අපිට කණ්ඩායමක් විදිහට මාර විදිහට ඉස්සරහට යන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩක් මම කියන්නේ ප්‍රැක්ටිස් වල හොඳ දේවල් කරන්න ඕනේ අපි ඒකයි පහුගිය දවස්වලත් අර ත්‍රෝ ඩවුන්ස් කරන දෙන්නෙක් එහෙම ඉල්ලුවේ ඉතින් මම මෙතන එන්වයරන්මන්ට් එක ගොඩක් රිලැක්ස් කරලා තියෙනවා කියන්නේ ඕන කෙනෙක්ට කාගෙන් අයිඩියා ඕන කෙනකින් ගන්න පුළුවන් ඒ කියන්නේ පොඩි එක්කෙනාට ඕන ප්ලේයර් කෙනෙක්ගෙන් අපිට සමහරවිට බයක් තියෙනවා ලොකු කෙනෙක් ලොකු ප්ලේයර් කෙනෙක් එක්ක ගිහිල්ලා කතා කරන්න ඉතින් මෙතන මම හිතනවා හොඳ එන්වයරන්මන්ට් එකක් තියෙනවා ඕන ප්ලේයර් කෙනෙක්ට ෂෙයා කරගන්න සමංගේ දේවල් ඉතින් මට චරිත්ගෙන් දෙයක් ගන්න තියෙනවා නම් මම ඒක ගන්නවා මට තනන්ජයෙන් දෙයක් ගන්න තියෙනවා නම් මම ඒක ගන්නවා ඉතින් මම ඒ වගේම මම ලබා ගන්න අත්දැකීම් තියෙනවා මම ක්‍රීඩා කරපු තරඟ වලින් ඒව ෂෙයා කරනවා ඉතින් ඒ වෙන් තමයි අපිට ඉම්ප්‍රූව් වෙන්න පුළුවන් ඉතින් මම හිතනවා දැන් ඒ වටපිටාව ඉතින් හොඳම ආකාරයට හැදිලා තියෙනවා කියලා පිටිකරුවෙක් ලෙස ඔබගේ දස්කම් ගැන මොකද හිතන්නේ සටිස්ෆයි වෙන්න බෑ කොහෙත්ම මොකද ඔබ හිතන්නේ ඔබේ පිටිකරණය ගැන ඔව් ඇත්තටම මම පිටිකරුවක් විදිහට මේට වැඩිය කණ්ඩායමකට දායකත්වයක් ලබා දෙන්න ඕනේ. ඒ වුණාට ස්ටැක්ස් ගත්තාම කියන්නේ අපි මම ක්‍රීඩකෙක් විදිහට ක්‍රීඩා කරලා තියෙන තරඟ සුළු ප්‍රමාණයක්. ඉතින් ඒක එක්ස්පීරියන්ස් එකක් නෙමෙයි. ඒ වුණාට මම විතරක් නෙමෙයි මේ කණ්ඩායමේ ඉන්න සියලු ක්‍රීඩකයන්ටම කියන්නේ ෆේල් වෙන්න පුළුවන් සීරීස් එකක්. ඒ වුණාට ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම කම්බැක් එකක් දෙනවා. ඉතින් අපි සීරිස් එකක් ෆේල් වුණා කියලා ප්ලේ කෙනෙක්ව මයින්වා නම් ඒක මම හිතන්නේ නොවිය යුතු දෙයක්. දැන් චරිත් අසලංක හොඳ උදාහරණයක්. එංගලන්ත ගිහිල්ලා ෆේල් වෙලා ආවිල්ලා අපි එළිය තිබ්බනම් අද එයා මෙතන නැහැ. ඉතින් ඒ වගේ තමයි. ඉතින් වනිදු හසරන් හොඳට කරා දිගින් දිගටම හොඳට කරා දුෂ්මන්ත සමීර හොඳට කරා. ඉතින් දසුන් අපි මේ පහුගිය තරගාවලි කිහිපෙම ගත්තත් මේ පහුගිය කාලය පුරාම ශ්‍රී ලංකා පිතිකරුවන් විශේෂයෙන් දඟපන්දු යවන්නන් හමුවේ ලකුණු ලබා ගැනීමේදී යම් දුර්වලතාවයක් දකිනවා අපි මේ තරගාවලියේ පුරාත් දකුණු අප්‍රිකානු දඟපන්දු යවන්නන් හමුවේ පිතිකරුවන් ලකුණු ලබා ගැනීමේ අපහසුතාව දුටුවා මේ තරගාවලිය කිහිපයකම දැක්ක කාරණයක් ඔබට හිතෙන විදිහට ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණයේදී දඟපන්දු යවන්නන්ට මුහුණ දීමේදී දකුණු අප්‍රිකාවට පමණක් නෙමෙයි අනෙකුත් රටවලදීත් අපි දුටුවා දඟපන්දු යවන්නන්ට මුහුණ දීමේදී මිට වඩා සැලසුම් වෙනස් කරන්න වේවිද කොහොමද ඔබ නායකයා විදිහට ඒ ගැන කතා කරන්නේ ඔව් ඇත්තටම මම හිතන්නේ අපි ඕනෑම තරගයක් ක්‍රීඩා කරනකොට මුලින් අපේ කඩුලු ලබා නොදෙන්න ඕනේ ප්‍රතිවාදී කණ්ඩායම් මම හිතන්නේ දැන් හොඳම උදාහරණේ පළවෙනි තරගය දැන් අපි ස්පින් එකට අපේ වීක්නස් එකක් දැක්කේ නැහැ පළවෙනි තරගයේ ක්‍රීඩා කරද්දී ඉතින් ඒක බැට්ස්මන්ල ටික හොඳටම සෙල්ලම් කරා මොකද උදේම විකට් ගියපු නැති හින්දා ඔවුන්ට පහසුවෙන් ඔවුන්ගේ ලකුණු කරා යන්න පුළුවන් වුණා. ඉතින් දෙවෙනි තරගයේ දුන්නේ බෝලේ සීම් වෙලා අපේ මුලින් කඩුළු තුනක් දැවි ගියා. ඊට පස්සේ අපේ මිඩල් ලෝඩ් එක තමයි එක්ස්පෝස් වෙන්නේ. ඉතින් මිඩල් ලෝඩ් එකට එකපාර ඇවිල්ලා ස්විප් රිවර්ස් ස්විප් ගහන්න අමාරුයි. මොකද චාන්ස් එකක් ගන්න මොකද පාර්ට්නර්ෂිප් එකක් අවශ්‍යයි. ඉතින් ඒ වෙලාවට මම හිතන්නේ ස්පින් එකට ඩොට් බෝල යන්න තියෙන ප්‍රතිශතය අනිවාර්යෙන් වැඩි. ඉතින් ඒක අපි රියලයිස් කරන්න ඕනේ මොකද්ද එතන වුනේ කියලා. ඉතින් මේ තරගෙදී අපි දන්නවා ස්පිනින් ට්‍රැක් එක ලේසි නැහැ. ඉතින් මේ තරගයේදී 220ක් කියන්නේ හොඳ ලකුණු මට්ටමක් කියන එක අපේ ඔළුවේ තිබ්බා. මේකයි මැත් පාර දින්න පුළුවන් මැත් දිනන්න පුළුවන්. ඒ වුණාට මේ මේ ඉන්න කණ්ඩායම මම හිතන්නේ සෑහෙන හොඳ කණ්ඩායමක්. මොකද ඒගොල්ලන්ට හොඳ අවබෝධයක් තියෙනවා ඒගොල්ලෝ කරන්න ඕනේ මොකද්ද කියන එක. දසුන් ඔයා නායකයෙක් විදිහට අපි දකිනවා ගොඩක් අර නිර්භීත තීරණ ගන්නවා. දැන් අද දවසේදී අපි ගත්තොත් මහීෂ් සහ ප්‍රවීන් දෙන්නව අලුත් ක්‍රීඩකයෝ දෙන්නෙක් මේ දෙන්නව අරගෙන එන්න එක ටිකක් රිස්කි තීරණයක්. එතකොට ඔයා කොහොමද ඒගොල්ලන්ට කන්ෆිඩෙන්ස් එක දෙන්නේ සහ ඒ වගේ තීරණ වලට යන්න කොහොමද ඔළුව හදාගන්නේ?
ඔව් ඇත්තටම මෙතන ක්‍රියේට් වෙලා තියෙන වටපිටාව තමයි වැදගත් වෙන්නේ. එන්වයරන්මන්ට් එක හොඳ නම් අපිට ස්කෝලෙන් හරි ගියලා ප්ලේයර් කෙනෙක් සෙල්ලම් කරන්න පුළුවන් විදිහට අපි අපේ ක්‍රිකට් එක හදාගෙන තියෙන්න ඕනේ. දක්ෂ ක්‍රීඩකෙක් ඉන්නවා නම් ඔහුට කියන්නේ ඕනම වෙලාවක මෙතනට ඇවිල්ලා සෙල්ලම් කරන්න කිරීම හැකියාව තියෙන්න ඕනේ. කියන්නේ මම හිතනවා ඒ දේ තමයි උනේ අද ඇත්තටම මම මහේෂ් තීක්ෂණ ගෙනා T20 සෙල්ලම් කරන්න. ඇත්තටම ඔහු යම් තාක් දුරට ක්‍රීඩා කරලා තියෙන අන්තර්ජාතික මට්ටමේ මම හිතන්නේ ඉන්ටර්නැෂනල් ලෙවල් කියන්නේ ලීග්ස් ක්‍රිකට් සෙල්ලම් කරලා T10 තරගාවලිය සෙල්ලම් කරා LPL සෙල්ලම් කරා ඉතින් එයාගේ තියෙන ඩුබ්ලි එක තියෙනවා කැරම් බෝල් එක තියෙනවා ඕ ස්පින් එක තියෙනවා මේ කඩුල්ලේ ඇත්තටම ස්පින් එකයි මම දන්නවා දකුණු අප්‍රිකා ක්‍රීඩකයන්ට මහේෂ් තීක්ෂණ වගේ ක්‍රීඩකෙක් මේ තරගයට ඇතුළත් කරාම අත කියව ගන්න ගොඩක්ම අමාරුයි කියලා ඉතින් ඉතින් මම නායකෙක් විදිහට ඒ රිස්ක් එක ගත්තා. ඉතින් මට සපෝට් කරා සිලෙක්ටර්ස්ලා සපෝට් ස්ටාෆ් එක يعني කෝචස්ලා. ඉතින් ඒක ගොඩක් ලොකු ඇඩ්වාන්ටේජ් එකක් වුණා මේ තරගයේදී. අපි දැක්ක පළවෙනි තරගයේදී මේ චාමික කරුණරත්න ඔයා ළඟට ඇවිල්ලා මේ එක පන්දුවාරයක් ඉල්ලන දර්ශනයක් මේ සමාජ මාධ්‍යවලත් විශාල විදිහට එක යන මොකද්ද එතනදී ඇති වෙච්ච සංවාදයේ දසුන්? ඔව් ඇත්තටම එතන ඇති උනේ දැන් අපි බෝලස් ටික සාමාන්‍ය ඕස් ටික හදාගෙන ඉන්නේ මේ බෝලස් ටික මේ තැනදී උදා ගන්නවා. ඉතින් ඇත්තටම ඕවර් ටික හදපුවාම චාමිකට එක ඕරයක් දාන්න ඕනේ. ඉතින් චාමිකයි මායි එතන මම හිතන්නේ චරිත කොහෙද හිටියේ. ඉතින් කතා වුණා දුෂ්මන්තර දෙකයි චාමික කමරත්න එක පන්දු යාරය තමයි ඩෙත් එකේදී පන්දු යවන්න වෙන්නේ කියලා. ඉතින් ඒක තමයි එතන ඒ කියන වීඩියෝයේ දර්ශනයක් තමයි ඔය සමාජ මාධ්‍ය ජාලාවල ෂෙයා වෙලා තිබ්බේ. ඇත්තටම චාමික ගැන වදනක් කියනවනේ එයා ඇත්තටම ගැටේ ක්‍රිකට් කෙනෙක්. ඉතින් මේක ලෝකෙම දන්නවා. ඉතින් ඔහු ලොකු වටිනා ක්‍රීඩකයෙක් අපේ ක්‍රිකට් වලට. දසුන් දැනගන්න කැමතියි දැන් මැච් එකක් අපි දින්නොත් එීම ගොඩක් කට්ටිය මොනක් කියන්නේ පැරදුනොත් එීම මේක කරන්න තිබ්බ අර කරන්න තිබ්බ කියලා කියනවා. ඇත්තටම කැප්ටන් කෙනෙක් හැටියට ආෆ්ටර් මේ කෝචස්ලාත් එක්ක ඩිස්කස් කරලා මොන වගේ වීක්නෙසස්ද අපේ ටීම් එකේ කට්ටිය ගාව දැන් තියෙන්නේ දසුන් අපි හදා ගන්න ඕන දේවල් ඉදිරියට යන්න? ඇත්තටම මම හිතන්නේ බැටින් වල තමයි අපේ යම්තාක් දුරට වීක්නස් එකක් තියෙන්නේ. මොකද කිව්වත් වගේ ස්පින් එකට ස්විප් රිවර්ස් ස්විප් ඒවා ඒ පහරවල් උදා ගන්න ඕනේ ඉස්සරහට යද්දී අනිවාර්යෙන්. මොකද අපි තරංගාවලිය දිනිනවා. ඒ වුණාට අපි බලන්න ඕනේ ඉස්සරහට යද්දී කණ්ඩායමක් විදියට කොහොමද ලකුණු 300ක් ගහන්නේ ලකුණු 300ක් හමා යන්නේ. ඉතින් ඒ වගේ දේවල් ගැන වැඩි අවධානයක් යොමු කරනවා. ඉතින් ඒ වගේම ඩෙත් එකේ බෝල් කරන්න කියන්නේ ඩෙත් ඕවර්ස් බෝල් කරන්න ඒක ගැනත් මම වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා මේ වෙද්දි. මේ කණ්ඩායම ගත්තොතින් මම හිතන්නේ අද තරඟේ ක්‍රීඩා කරපු කණ්ඩායමේ තරඟ 50ට වැඩියෙන් ක්‍රීඩා කරලා තිබ්බේ ධනංජිත් සිල්ලයි දිනේෂ් චන්දිමාලෝ විතරයි. දසුන් මුලින්ම සුබපතනවා තරඟාවලි ලබාගත්තු තරඟාවලි ජයග්‍රහණයට. දැන් අපි අන්තිම T20 ඉන්දියා එක තිබ්බ T20 සීරීස් එකයි මේ සවුත් අප්‍රිකා වන්ඩේ සීරීස් එක දෙකම දිනලා තියෙන්නේ. ෆෑන්ස්ලට මොන වගේ පණිවිඩයක්ද ඔයාලට නායකය විදියට දෙන්න තියෙන්නේ? දැන් අපි දන්නවා ඉස්සරහට T20 තරඟාවලි එනවා, දකුණු අප්‍රිකාට ඉල වර්ල්ඩ් කප් එකක් එනවා, ඉස්සරහට තරඟාවලි ගොඩක් එනවා. නායකය විදියට මොකද්ද අපේ ක්‍රිකට් ෆෑන්ස්ලට දෙන්න තියෙන අදහස? මම හිතන්නේ මේ වෙලාවේ ගොඩක් ෆෑන්ස්ලා ක්‍රිකට් වලින් කියන්නේ තෘප්තියක් ලබනවා. මොකද ඔවුන්ට වෙස් වලට වෙලා ඉඳගෙන ගොඩක් එළියට යන්නත් මේ දවස්වල අමාරුයි. ඉතින් මම හිතනවා ඔවුන්ට ටීවී එකේ බලලා අපිට ලබා දෙන සපෝට් එකට මම ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනේ. ගොඩක් කමෙන්ට්ස් තියෙනවා කියන්නේ අලුත් මේ කණ්ඩායමේ පර්ෆෝමන්ස් ගැන. ඉතින් හැකි ඉක්මනින් මේ වසංගතය වුණාට පස්සේ ඔවුන් සමග කියන්නේ ඔවුන්ගේ දිරිගැන්වීම අපිට හම්බේ කියලා මම බලාපොරොත්තු වෙනවා වැඩියෙන්. දසුන් දැන් අපි ලෝක කුසලාන තරගාවලිය සඳහා අපේ සංචිතය නම් කරන්න ඕනේ. මම හිතන්නේ අපිට මේ දකුණු අප්‍රිකා තරගාවලියේ දස්කම් ඒකට සලකා බලන්න වෙන්නේ නැහැ. ඉතින් මම දැනගන්න කැමති දැන් මේ සංචිතය නම් කිරීම පිළිබඳව මේ වෙද්දි කතා කරලා තියෙනවද? තරුණ ක්‍රීඩකයන්ට මොන වගේ අවස්ථාවක්ද නවකම ක්‍රීඩකයන්ට මේකෙදි ලැබෙන්න තියෙන්නේ? සහ ඒ සංචිතයද ඉදිරි තරගාවලිය දෙක ඕමාන් තරගාවලිය සහ දකුණු අප්‍රිකා තරගාවලියට ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඔව් ඇත්තටම පහුගිය තරගාවලිය ක්‍රීඩා කරපු කණ්ඩායම් වලින් තමයි තෝරගන්නවා කියලා කිව්වේ. ඉතින් සිලෙක්ටර්ස්ලා ගොඩක් ඒ ගැන අවධානය යොමු කරලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ කතා වෙලා තියෙනවා මොන වගේ සංවිධියක්ද මේ වෙනකොට ඇතුළත් වෙන්න ඕනේ කියලා. මට නම් කියන්නේ මේ අවස්ථාවේ ඇත්තටම පැහැදිලිව කියන්න අමාරුයි ඒ සම්බන්ධව.
Thank you.